මේ තියෙන්නේ අද ප්‍රධාන පුවත්පත ලංකාදීප කැලෑපත්තරක් නෙමෙයිනේ. මොකද්ද මේකේ තියෙන්නේ? මහා කෙරුමා සුපුලිහෙරෙන් සංගයා ගාලෝදි පිටියෙන් අල්ලලා මොනවද ඇල්ලලා තියෙන්නේ? පෙති. හරි. දැන් මේවා මත් පෙති නම් මම 2012 ඉඳලා මේ රටේ ගෞරවනීය මාධ්‍ය සරම් මොනතරම් පෙරියන් දෙන්නේ නැද්ද? මොනතරම් ආකාරයට මේව මං ගෙනල්ලා පෙන්නන්නේ නැද්ද? කවුරු හරි කෙනෙක් නැහැ කියන නම් මං සූදානම් එයාට එක්ක උත්තර දෙන්න. මේ තියෙන්නේ ඒවා. අදත් මේ වෙනකොට වෙරළබඩ පොලිසියෙන් ලක්ෂ ගානක මත්පෙති මුද්දර ඇතුළු මේ භද්‍ර යෞවනයේ විනාශ කරන මේ උත්තේජන අඩංගු සුවිශාල ප්‍රමාණයක් වෙරළබඩ පොලිසියේ මාර්ගබාධක අත්තර ගොරන් තියෙන මේ මොහොතේ වෙනකොට අපි ගෞරව කරන උත්තමාචාර කරන යල්ලකට නිලධාරි මණ්ඩල සහ ආදාල පොලිස් ස්ථාපත්වයේ සියලු දෙනාට පොලිසිය විවේචන තියෙනවා. හැබැයි හොඳ දේ හොඳයි කියන්න ඕන. ඒ නිසා අදත් ඒක අහුවිලා තිබෙනවා. එතකොට ඊයේ දිනෙත් අහුණා. එතකොට මේක එදා සිට මේ දක්වා එනවා. හැබැයි මේ මාරි අල්ලන එකට අපි ස්තුතිවන් දෙනවා. එහෙමනම් මෙන්න වස්තු බීජය ආවේ කොහෙන්ද? මෙරේ පාසල් ලාබන ශාලාවලට. මම මේක එදා කිව්වා. මේ තියෙනේ සම්බන්ධව සාක්ෂි. මේන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගෙදර ගාවට ගිහිල්ලා මේ උසස් පොලිස් නිලධාරින් ඉදිරියේ මම මේව පෙන්නුවා. මෙන්න පාසල් දරුවෝ පිළිගන්න මත්ද්‍රව්‍ය ඇවිල්ලා තිබෙනවා. ප්‍රධාන පළවෙනි පියවර මේ පියවරට ගියොත් මේ දරුවෝ ඉතින් පස්සේ පියවරෙන් පියවරට යනවා කුඩු වලට දක්වා. මෙන්න මේ කියලා මොකද කරේ? මාව අල්ලලා කියන දම්මා ඉරේ ගිල්ලා උසාවියේ තම නඩුවක් ලංකා ජයරත්න මහේස්ත්‍රාත්වරයේ කොළඹ මාධිකරණේ මාව නිදොස් කොට නිදොස් කරා ඒ චෝදනාවේ. එතකොට එහෙම අපි කරේ. එතකොට මේ ඉන්නේ රතනහාමුදුරුවෝ. රතනහාමුදුරුලා මාජන පුස්තකාල වඩම්මල මේ රටේ දරුවෝ පිළිගන්න මේ අද අහුවෙන මේ මත්ද්‍රව්‍යද මූලික පියවර වශයෙන් ගන්න මේ චුවින්ගම් මේ දිවර්තියාගල පේපර් මේ රොසින්ජර් මේ සියලු දේවල් මම ප්‍රදර්ශනය කරන්න පෙන්ලා තිබෙනවා. එහෙම තියලා තියෙන රටක තමයි අද මෙච්චර ප්‍රමාණයක් අහුවෙන්නේ. මේ තියෙන්නේ මේවා. මේ තියෙන්නේ පාසල් ආපන ශාලාවේ කසිකු පෙරලා. පාසල් ආපන ශාලාවේ. පාසල් ආපන ශාලාව මත් පෙත්තා. මේ තියෙන්නේ පොලිස් නිලධාරීන් මැද ගිහිල්ලා මේ මත් පොදුර එදා රටේ මම කතා කර ආකාරය. අද මම සතුටු වෙනව නෙමෙයි. අද මම දුක් වෙනවා. එදා හරියට මේ වැටලීම් ටික් කරා නම් අද මෙහෙම නෙමෙයි. එහෙනම් අද මේව ගේන්නත් බෑ. එහෙමනම් මේ රටේ ජනාධිපතිවරයාට සා මේවා විධිමත්ව ක්‍රියාත්මක වන සැලසුම් කරන වැටලීම් කරන ශීරු දෙනාගේ අවධානය මම ලක් කරනවා. අද තවත් දෙයක් මේ තියෙන්නේ. මම පාසල් ලාබන ශාලා සම්බන්ධව සෞඛ්‍යසේ අධ්‍යක්ෂ ජනරාල්ගේ මාධ්‍ය සාකච්ඡාවට කඩාගෙන පැනලා මම මේ රටේ හෙළි කරලා ඇටි. මේක තමයි අද මහා පරිමාණයේ ලක්ෂ ගණන් මේ වගේ පෙති අහුවෙන්නේ. අදත් වෙරළබඩ මට්ටක් කුලියේ මේ ප්‍රදේශයේ අහුනේ ඒවා. එතකොට මේවා මෙච්චර ප්‍රමාණයක් ගේන්න නම් මේවට පෙරහුරුවක් තියෙන්න ඕනේ. මූලික අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. මූලික පියවරක් තියෙන්න ඕනේ. ඒ මූලික පියවර ඉන්නේ කොහෙන්ද කියන එක අපි ඒක තමයි මම මේ පෙන්වන්න හදන්නේ. මෙච්චර ප්‍රමාණයක් ඇවිල්ලා මේකේ පෙති එකක් හෝ දෙකක් හෝ තරුණයා දාගන්න නම් කලින් මේ පෙත්තක කාලක් හරි දාලා දෙන්න බෑයි. දාලා දෙන්න බෑයි. ඒක තමයි පාසල් ආපන ශාලා අතුරින් ආවේ. මම එදා ඉඳලා ඔක් කියනවා. මට ආපන ශාලා හිමියෝ සුවිශාල ප්‍රමාණයක් නැති වුණා. හැබැයි මට දරුවන් නිසා මේ යුවදුරේ ජීවිත පරදවල තියලා මම මේක හෙළි කරේ ඉඳා. මේ තියෙනවා ගෞරවනීය මාධ්‍යවේදී මහත්තුරුනේ. අද අල්ලපු සිස්ටම්ස් ඒ වගේම පෙති මේ සියල්ලත් ඊ අල්ලපු පෙති සහ මේ තියෙන පෙති අතරත් තිබෙන වෙනස මොකක්ද කියලා මං අහන්න. මේව මත් පෙති නම් මේ පෙති මොනවද? එතකොට මේ පෙති ගෙන්නන පැකට් එක තමයි මේ. එතකොට මේ පැකට් එකේ ගෞරවනීය මාධ්‍ය මේක සූම් කරලා මේක අරගෙන බලන්න මට පෙන්වන්න මේ රටේ ආහාර පනත, මේ රටේ අන්තරාදාක ඖෂධ පාලක මණ්ඩලය, මේ රට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පාරිභෝගික අධිකාරිය මේ ආයතන වලින් මේකට අවශ්‍ය නිර්දේශ දීපනවාද? මේක වෙළඳ පොලේ අලෙවි කරන්න අවතර තියෙනවද? මේක ගහලා තියෙන රට කොයිද? මේක කෑම පස්සේ වෙන්නේ මොකද්ද? මේක කෑම පස්සේ දරුවා හිනා වෙනවද? නැත්නම් ඔළුවේ මල් පිපෙනවද? ඇඟේ පාට වෙනස් වෙනවද? මොනවද මේ කියන එක? මම මේ රටේ උගත් බුද්ධිමත්තා නීතිය සාමයේ ක්‍රියාත්මක කරන මේ රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ රටේ ඉන්න නායක හැටින ජනාධිපතිවරයා ත්‍රිවිධාංගම හමුදාවත් ආරක්ෂක සංසදෙත් මම මේ වෙලාවේ ප්‍රශ්න කරන මේක. මේවා මේ වෙලාවේ වෙළඳ පොළ තුල අලෙවි කරනවා. ඇයි මේ මට නීති නැත්තේ? මේවා පෙති කියලා අධිකරණ ඉදිරිපත් කරනව නම් මේවා පරීක්ෂා කරන තැනින්ම මේවත් පරීක්ෂා කරන්න. මේ තමයි මත්ද්‍රව්‍ය වලට දෙන පළවෙනි මූලික උත්තේජනය. මේක කාලා තමයි කැන්ටිමලක ළමයි සමාදාල හදලාගෙන වැටුනේ. ඒ ළමයි තමයි ස්පිටල් අරන් ගියේ. එදා ඒ ස්කෝල වල ජනප්‍රියත්වය නිසා මාධ්‍යවලින් එක දැම්මේ නැහැ. ළමයි මෙහෙම කපාගත්තා. පොළොන්නරුව ස්කෝලේ මැදිරි ගිරියේ ළමයි මෙහෙම කපාගත්තා. ලංකාදීපේ හෙඩ්ලයින් ගියා. මේ අසේල සම්පත් මේ දුන්නා ඊට රටේ ගෙනියන්න මේ ඇවිල්ලා මේ මැජික් පෙන්වනව නෙමෙයි.
මං අභියෝග කරන මේ මහත්වරුන්ට මේවා පෙදිනම් අදල්ල වුවත් පෙදිනම් මේවා මොනවද මේවා මොනවද එතකොට මේක මට පෙන්වන්න මේක ලංකාවේ කොහෙද ගහලා තියෙන්නේ පිට රටින් කොහොමද ඇවිල්ලා තියෙන්නේ කල්ලි කුත්තිමේ දිලේ කවද්ද මේ කැම්පසේ වෙන්නේ මොකද්ද මේක අදාළ වෙන්නේ කොහොමද මේ තනි කර තියෙන්නේ සීනි එතකොට මේ සීනි අධික මෙවැනි දෙයක මත්ද්‍රව්‍ය නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඔහු මේ සම්බන්ධව පරීක්ෂණයක් කළා තිබිය යුතුය අපි කියන්නේ මේක වහාම දරුවන්ගේ මේ වන විට වෙළඳපොළ තුළ තිබෙන ක්‍රමිතියෙන් තොර ආහාර විතරක් නෙමෙයි තිබෙන සියලුම ආහාරවල පරීක්ෂණාගාරවල වෙලා ඒ ආහාරව තත්ත්ව පරීක්ෂණ කළ වෙළඳපොළ තුළ අලෙවි කළ යුතුයි එහෙම නැත්නම් ඒව තහනම් කළ යුතුයි Breaking.lk